අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තකට ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකාබේ සිංහ. මම රෝෂිනී විජේසෝරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. මහමැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ. ප්‍රතිඵල හැකි ඉක්මනින් ලබා දෙන බවට මැතිවරණ කොමසාරිස්ගෙන් ප්‍රකාශය. ජනපති පොළොන්නරුවේදීත් අගමැති කොළඹදීත් ඡන්දය ප්‍රකාශ කරයි. අපි ඔක්කොම පෙරමුණක් හැටියට එන්නේ. ජනවාරි 8 වෙනිදා විප්ලවය තහවුරු කරනවා. මම කිසිම සැකයක් නැහැ. ඒක තහවුරු වෙනවා. ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්න හිටපු ජනපති මැදමුලනේදී කියයි. මෑත ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය මෙය බව මැතිවරණ නිරීක්ෂකයින් කියයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 15 වන පාර්ලිමේන්තුවේ සභිකින් තෝරාපත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අවසන් වී මේ වන විට පැය 3කට වැඩි කාලයක් ගත වී අවසන්. දිවයිනේ ඡන්ද මධ්‍යස්ථාන 12314කදී සටහන් වූ මේ කතිරය අයිතිකාටදයි මේ වන විට ගණන් කරමින් පවතිනවා. ඒ දිවයිනේ ස්ථාන 1600ක පිහිටුවා ඇති ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී. සෑම පළාතක්ම ආවරණය වන පරිදි අපගේ වාර්තාකරුවන් මේ වන විට එම ගණන් කිරීමේ මධ්‍යස්ථානවල රැඳී සිටිනවා. අපි සූදානම් ප්‍රථමයෙන් බස්නාහිර පළාතේ තොරතුරු දැනගැනීම සඳහා කොළඹ රාජකීය විද්‍යාල පරිශ්‍රයේ රැඳී සිටින සමීර කපුකොටුව සම්බන්ධ කරගන්නට. සමීර, සුබ සන්ධ්‍යාවක්. ඔරෝෂිනි, ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා වූ අද පැවති ඡන්ද විමසීමට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන දෙකක් පිහිටුවා තිබෙනවා. ඒ තමයි කොළඹ DS සේනානායක විද්‍යාලය සහ කොළඹ රාජකීය යන විද්‍යාලයන්. ඒ අනුව මා මේ රැඳී සිටින්නේ කොළඹ රාජකීය විද්‍යාල පරිශ්‍රයේ පිහිටුවා ඇති ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය තුළයි. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනි, මේ මොහොත වන විට තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. එම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා විදේශීය නිරීක්ෂකයන්, යුරෝපා සංගමයේ නිරීක්ෂකයන් ඇතුළු විදේශීය නිරීක්ෂකයන්ට අවස්ථාව හිමි වී තිබෙනවා. ඒ අනුව එම කටයුතු සිද්ධවන්නේ ඔවුන්ගේ නිරීක්ෂණය යටතේ, දේශ විදේශ නිරීක්ෂකයන්ගේ නිරීක්ෂණ කටයුතු යටතේ. ඒ වගේම තමයි තවත් කාරණාවක් සඳහන් කරන්නට ඕනි, මෙවර මැතිවරණයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ඔබට පෙන්වනවා ඇති ත්‍රිවිධ හමුදාවේ විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකායේ පොලිස් නිලධාරීන් මේ කටයුතු වලට ඉතාමත් දැඩි ආරක්ෂාවක් සපයනවා. ඒ අනුව මෙම කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මෙම රාජකීය විදුහල් පරිශ්‍රය තුළ සිද්ධවන්නේ එවන් වූ දැඩි ආරක්ෂිත පසුබිමක් තුළයි. ඔව් සමීර, අපි දැනගන්නට කැමති ඔය ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඔව් අනිවාර්යෙන්ම, මෙවර මැතිවරණයේදී මා පෙර සඳහන් කළ පරිදි මේ රාජකීය විදුහල් පරිශ්‍රය තුළ විශේෂයෙන්ම පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. ඔවුන් මේ පරිශ්‍රය තුළත්, මේ රාජකීය මාවත දෙපසත්, මේ විදුහල අවට භූමියේත් ඉතාමත් දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා. මේ කටයුතු ඉතාමත් සාධාරණව, ඒ වගේම සාර්ථකව කරගෙන යාම සඳහා ඡන්ද ගණන් කිරීමේ කටයුතු වලට කිසියම් හෝ බාධාවක් ඇති වුණොත් ඒ සඳහාත් මුහුණ දීම සඳහා මේ ආරක්ෂකංශ පෙළ ගැසී සිටිනවා. ඒ අනුව මේ භූමිය ඉතාමත් ආරක්ෂිතයි. මේ සියලු කටයුතු සිද්ධවන්නේ එවන් වූ දැඩි ආරක්ෂිත පසුබිමක් තුළයි. රෝෂිනී, ස්තුතියි සමීර ඒ තොරතුරු ගෙනාවාට. අපි දැන් සූදානම් වයඹ පළාතේ තොරතුරු ගෙනෙන සුනිල් එස් පැල්ලන්දෙනිය සම්බන්ධ කරගන්නට. සුනිල්, මා මේ මොහොතේ රැඳී සිටින්නේ කුරුණෑගල ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන කුරුණෑගල මලීදේව පිරිමි විද්‍යාලය ඉදිරිපිට. මේ මොහොත වෙන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ධාරානිපාත වර්ෂාවක් ඇදහැරෙමින් පැවතියත් මේ වර්ෂා මැද වුවත් ඡන්ද පෙට්ටි මේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙස යහුසුලුව රැගෙන යන ආකාරයයි ඔබ මේ මා පසුබිමින් දකින්නේ. මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 68%ක් බවත්, පුත්තලම් දිස්ත්‍රික්කයේ 66%ක් බවත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. මම සුනිල් එස් පැල්ලන්දෙනිය, කුරුණෑගල මලීදේව පිරිමි විද්‍යාල ඉදිරිපිට සිට. දකුණු පළාතේ තොරතුරු ගෙනෙන්නේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිටින රොෂාන් පියතිලක. මා මේ වෙනකොට රැඳී සිටින්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන
ගාල්ල කළුවැල්ල පිටි උසස් තාක්ෂණ කාර්මික ආයතනය අසලයි. මේ වෙනකොට අපට දැකගත හැකි වෙනවා චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත චන්ද පෙට්ටි ටිකෙන් ටික රැගෙන යන ආකාරය. චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානාවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තියාගත් අපට දැකගත හැකි වෙනවා. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී රවින්ද්‍ර හේවා විතරණ මහතා අප සමග ප්‍රකාශ කරේ මධ්‍යම රාත්‍රියේ 12ට ප්‍රථම තැපල් චන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට හැකියාව ලැබෙන බවයි. අප දැන් සම්බන්ධ කරගන්නවා මධ්‍යම පළාතේ තොරතුරු ගෙනීම සඳහා නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ රැඳී සිටින රංජිත් රාජපක්ෂ. අද උදෑසන සිට පැවති මැතිවරණයේ ඉතා සාමකාමීව පැවති බවයි නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරිනි හෙලන් මීගස් මුල්ල මහත්මිය හිරු ප්‍රවෘත්තියංශයට පැවසුවේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය 70% ඉක්මවන බවද ඇය පවසා සිටියා. මේ වන විට එම ඡන්ද පෙට්ටි නුවරඑළිය ගාමිණී ජාතික පාසල වෙත රැගෙන එනු ලබනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම ඡන්ද ගණන් කිරීම සිදු කරන්නේ මා රැඳී සිටින නුවරඑළියේ ගාමිණී ජාතික පාසලයි. මම රංජිත් රාජපක්ෂ හිරු වාර්තාකරු නුවරඑළියේ සිට. දනපසෝ යමුවන්නේ නැගෙනහිර පළාතට අප වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල සූදානමින් සිටිනවා අම්පාර හාඩි කාර්මික විද්‍යාලයේ සිට තොරතුරු ගෙනීමට. අද පෙරවරු ඡන්දය දැමීමේදී මන්දගාමී ස්වභාවයක් දැක ගන්න ලැබුණා. නමුත් දහවල් වෙන විට එය ක්‍රමක්‍රමයෙන් වැඩිවීමක් දකින්න ලැබුණා. කෙසේ වෙතත් අම්පාර දිස්ත්‍රික්කයේ චන්ද්‍ර ප්‍රතිශතය 60ත් 65ත් අතර විය හැකි බව තමයි තේරීම් බාර නිලධාරිවරයා අපි සමග සඳහන් කළේ. අද පැවැත්වෙන මැතිවරණදී අම්පාර දිස්ත්‍රික්කයේ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවන බව තමයි අම්පාර දිසාපති තුසිත පි වණිගසිංහ මහතා අපි සමග සඳහන් කළේ. මේ මොහොත වෙන විට මධ්‍යස්ථාන 13කදී තැපැල් ඡන්ද ගණන් කිරීම අද පස්වරු 4:30ට පමණ ආරම්භ වුණා. ඒ වගේම අද රාත්‍රී 8ට පමණ ඡන්ද මධ්‍යස්ථාන 40කදී ඡන්ද ගණන් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සඳහා නිලධාරීන් 2700ක් යොදවා තිබෙනවා. මේ මොහොත වෙන විටත් අම්පාර හාඩි කාර්මික විද්‍යාල ඉතාම කලබලකාරී ස්වරූපයක් තමයි අපට දකින්න ලැබෙන්නේ. හිරු ප්‍රවෘත්ති අංශයේ වෙත උතුරු මැද පළාතේ සිට මැතිවරණ තොරතුරු අපට ලබා දෙන්නේ පුලස්තිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිට රසංග නිරෝෂන්. ඌව පළාතේ මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්ක තුළ ඉතාමත් සාමකාමී මැතිවරණයක් අද දිනේ පැවැත්තුවා. බදුල්ල දිස්ත්‍රික්කය තුළ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 70%ක් පමණ ප්‍රකාශිත වූ බව තමයි අපට දැනගන්න ලැබී තිබෙන්නේ. මේ අවස්ථාව වන විට දිස්ත්‍රික්කයේ පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වල සිට ඡන්ද පෙට්ටි බදුල්ල දක්වා ප්‍රවාහනය කරනවා දකින්න ලැබෙනවා. බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආශ්‍රිතව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 3ක් පිහිටවලා තිබෙනවා. පස්වරු 7 සහ 7:34 වන විට තැපල් ඡන්ද ගණන් කිරීමට ආරම්භ කිරීමට සීලු කටයුතු සූදානම් බව දිස්ත්‍රික් ලේකම් වරයා අප සමග පැවතුවා. රාත්‍රී 11 පමණ වන විට ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට තම සූදානම් සිටින බව දිස්ත්‍රික් ලේකම් වරයා අප සමග පැවසුවා. මම විරාජ් ප්‍රනාන්දු බදුල්ල මැතිවරණ කාර්යාලයේ ඉදිරිපිට සිට. ඔබේ දුටුවේ ඌව පළාතේ තොරතුරු උතුරුම් පළාතේ මේ වන විට තත්ත්වය දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා යාපනයේ මධ්‍ය මහාවිද්‍යාලයේ රැඳී සිටින ආනන්ද ප්‍රනාන්දු. අපට දැන් ලැබෙනවා උතුරු මැද පළාතේ තොරතුරු අප ඒ වෙත යොමු වෙනවා. මා දැන් රැඳී සිටින්නේ පොළොන්නරුව පොළොතිසිපුර ජාතික අධ්‍යාපන පීඨ පරිශ්‍රයේ. අද උදෑසන 7ට ආරම්භ වුණු ඡන්ද විමසීම සවස 7ට අවසන් වූ පසු ගණන් කිරීමේ කටයුතු සඳහා මේ මධ්‍යස්ථානය වෙත රැගෙනීමේ කටයුතු දැන් සිදු කරනු ලබන්නේ. විශේෂයෙන්ම උතුරුමැද පළාත ගත් කල අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 65% 70% අතර අගයක් දක්වනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 65% 75% අතර අගයක් දක්වන බවයි තේරීම් බාල නිලධාරිතුමා අප සමග ප්‍රකාශ කර සිටියේ. මෙහි අද පැවැත්වුණු ඡන්දයත් පසුගිය දින පැවැත්වෙන තැපැල් ඡන්දයත් ගණන් කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා. තැපැල් ඡන්දය ගණන් කිරීමේ කටයුතු ශාලා 8ක සිදු කරනු ලබනවා. අද පැවති ඡන්දය ශාලා 26ක ගණන් කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා. ඒ අනුව මුළු ඡන්දය ශාලා 34ක ගණන් කිරීමේ කටයුතු සිදු කරනවා. ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියේ ලබා දීමට හැකියාව ඇති බව තමයි තේරීම් බාල නිලධාරිතුමා ප්‍රකාශ කර සිටියේ. දිස්ත්‍රික්කයේ පුරාම සාමකාමී වාතාවරණයක දැක ගැනීමට හැකියාව තිබෙන්නේ. මම රසංග නිරෝෂන් හිරු ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් පොළොන්නරුව ප්‍රාදේශීය මාධ්‍යවේදී පුලිතිතුපුර ජාතික අධ්‍යාපන පීඨ පරිශ්‍රයේ සිට. අපි දැන් යමුවන්නේ උතුරු පළාතේ තොරතුරු වෙතයි. අද දින යාපනය දිස්ත්‍රික්කයේ 529,229ක් ජනතාව සුදුසුකම් ලැබුවා ඡන්දය ප්‍රකාශ කිරීමට. ඡන්ද මධ්‍යස්ථාන 526ක ඡන්ද කොට්ටාස 1000ක ඡන්දය පැවැත්වුණා. ඡන්දය පැවැත්වෙන අතර වාරයේ ආරක්ෂක තත්ත්වයේ ඉතාමත් ඉහළ මට්ටමක පැවතුණා. ඒ එක්කම කිසිදු ප්‍රදේශයක කලබලකාරී තත්ත්වයක් වාර්තා නොවුණ අතර ඡන්ද නිරීක්ෂකින්ගේ විදේශීය නිරීක්ෂකින්ගේ සහභාගිත්වයත් ඉතාමත් ඉහළ මට්ටමකයි පැවතුනේ.
විශේෂ සඳහන් කළ යුතුයි ඩෙල්ෆ් දූපතේ ඡන්ද පෙට්ටි රැගෙන ආවේ ගුවන් මගින්. ඔබ මේ දකින්නේ ජනතාව ඡන්දය පාවිච්චි කළ ඡන්ද පෙට්ටි ඉතාම සුරක්ෂිතව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යන අයුරු. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්ුණා. අද පෙරවරු 7ට ආරම්භ වූ මහා මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් කෙරුණා. අද පැවති මහමැතිවරණය සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයන් සංඛ්‍යාව 1,50,44,490ක්. ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිවින පුරා පිහිටුවා තිබූ මධ්‍යස්ථාන සංඛ්‍යාව 12,314ක්. ඡන්ද බල ප්‍රදේශ අනුව වැඩිම ඡන්දදායකින් පිරිසක් නියෝජනය වන්නේ නුවරළිය දිස්ත්‍රික්කයේ නුවරළිය මස්කෙළිය ඡන්ද බල ප්‍රදේශයයි. එම සංඛ්‍යාව 3,2836ක්. අඩුම ඡන්දදායකින් පිරිසක් ලියාපදිංචි ඡන්ද බල ප්‍රදේශයේ වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් දූපතයි. එම සංඛ්‍යාව 22,057ක්. අවතැන් වුවන් සඳහා මෙවර මහමැතිවරණයේදී මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබුණේ අනුරාධපුරයේ සහ පුත්තලමේයි. එහිදී ප්‍රකාශ වන ඡන්ද එකතු කරනු ලබන්නේ වන්නි දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලයට බව වවුනියාව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළා. මැතිවරණ රාජකාරි සඳහා යොමු කළ රාජ්‍ය නිලධාරීන් 195,000ක් අතුරින් 125,000ක් ඡන්ද විමසීමේ කටයුතු සඳහා යොදවා තිබුණා. ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා යොදවා ගැනෙන නිලධාරීන් සංඛ්‍යාව 70,000ක්. ඡන්ද ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 1,437කදී සිදු කෙරෙනවා. මෙවර මහමැතිවරණයට දේශපාලන පක්ෂ 35ක් සහ ස්වාධීන කණ්ඩායම් 201ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 6,151 දෙනෙක් තරඟ වැදුණා. මහමැතිවරණයේදී සමානුපාතිකව මන්ත්‍රීවරුන් 196 දෙනෙකු තෝරාපත් කරගන්න අතර ජාතික ලැයිස්තුවෙන් තෝරාගෙන එන මන්ත්‍රී දුර සංඛ්‍යාව 29ක්. දැන් අප යොමු වන්නේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ හිටපු රාජ්‍ය නායකින් ඡන්දය ප්‍රකාශ කළ ආකාරය පිළිබඳ තොරතුරු ගෙනීමටයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව නවනගරයේ පිහිටි විද්‍යාලෝක පිරිවෙනේදී ඡන්දය ප්‍රකාශ කළේ අද පස්වරු 1:45 පමණ. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී අද පෙරවරු වේ ඡන්දය ප්‍රකාශ කළා. සාමකාමීව මේ ඡන්දය පවත්වලා තියෙනවා. ඉස්සර සාමකාමී වුණත් හිතේ විශාල පීඩනයක් නෑ. අපි ඔක්කොම පෙරමුණක් හැටියට එන්නේ. ජනවාරි 8 වෙනි විප්ලවය තහවුරු කරා. කිසිම සැකයක් නෑ. ඒක තහවුරු වෙනවා. අද මේ සාමකාමී ඡන්දයක් ගෙනියන්න වාතාවරණයයි මේ පදනම හැදු. අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. මේ එන ප්‍රතිඵලයේ පිළි අරගෙන ભેද නැතුව ගහ ගන්න නැතුව අපි අලුත් ශ්‍රී ලංකාව ඇති කරන්න ක්‍රියා කරමු. පොලිස් පොලිතුමාට උපදෙස් දීලා තියෙනවා. කවුරු හරි නීතිය කැඩුවොත් කොයි පැත්තෙන් වෙන්න පුළුවන් අකුරටම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු වේ ඡන්දය ප්‍රකාශ කළේ මැදමලන DA රාජපක්ෂ විද්‍යාලයේදී. බුලත් කොලේ ඉදිරියෙන් ඉන්නවා. මොකද බොම් පැහැදිලි. මම රට වටේම දුරකථනයෙන් කතා කර කර බැලුවා. ඉතින් ඒ බලන හැම පැත්තෙම ඉන්නේ හොඳ ප්‍රතිචාරයක්. අපි බලාපොරොත්තු 114ක් ලැබෙයි කියලා අපිට. සාමකාමීව ඒ ජයග්‍රහණේ භුක්ති විඳිනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිටපුව සංගබෝධි මහාවිද්‍යාලයේදී අද පෙරවරු වේ ඡන්දය ප්‍රකාශ කළා.
හිටපු අග්‍රාමාත්‍ය දීමෝ ජයරත්න මහතා ඡන්දය ප්‍රකාශ කළේ ගම්පොළ දොළුව මහාවිද්‍යාලයේදී. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාද අද පෙරවරුවේ හොරණ විද්‍යාරත්න විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළා. අද මැතිවරණය පැවැත්වුණේ ලැබෙන පාර්ලිමේන්තුවට සභිකයන් 225 දෙනෙකු තෝරා ගැනීම සඳහායි. ඒ සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් නියෝජනය කරමින් තරඟ වැදුණු අපේක්ෂකයන් ගණන 6151ක්. නමුත් ඉන් අපේක්ෂකයන් 5926 දෙනෙකුට අදම බලාපොරොත්තුව අහිමි වනවා.
ඔබනවතත් හීරු ප්‍රවෘත්ති සමගින් මහා මැතිවරණයේ ඡන්ද විමසීම සිදු අද පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා කාලය තුල සමස්තයක් ලෙස දිවින පුරා සාමකාමී වාතාවරණයක් පැවති බව මැතිවරණ නිරීක්ෂකයන් පවසනවා. කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ඇතුළු සිද්ධි සම්බන්ධයෙන් පුද්ගලයන් 35 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. රමුක්කන දොබේමඩ කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයක ආසන්නයේදී අපේක්ෂකයෙකුගේ අංක සහ සලකුණු සහිත කාඩ්පත් බෙදමින් සිටි අදාළ අපේක්ෂකයාගේ සහෝරන් දෙදෙනෙකු අද පෙරවරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලැබුවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් පැමිණි මෝටරාතේ සහ කුඩා කාඩ්පත් විශාල ප්‍රමාණයක්ද සීබාරයට ගත් බවයි. පසුව ඔවුන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණා. මේ අතර මෙවර මහමැතිවරණයේ තරග වදින අපේක්ෂකයන් දෙදෙනෙකුට අයත් මැතිවරණ අත්පත්‍රිකා තොගයක් වෑන් රථයකින් රැගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු මුන්දලමේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. පොලිසිය පැවසුවේ ඔවුන් සතු තිබී මැතිවරණ අත්පත්‍රිකා 116ක් හමු වූ බවයි. මේ අතර අද්දිනේ පැවති මහමැතිවරණයේ නිරීක්ෂණය සඳහා දේශීය හා විදේශීය නිරීක්ෂකින් 30,000කට අධික පිරිසක් එක්ව සිටිනවා. ඒ අතරින් යුරෝපා සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂණ සංගමය, ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය ඇතුළු ආයතනවලින් මැතිවරණ නිරීක්ෂණයට එක්ව සිටින විදේශිකයින් සංඛ්‍යාව 130කට අධිකයි. මේ අතර මහමැතිවරණයේදී ඡන්ද විමසීමේ කටයුතු පැවති අද දිනය තුළ සමස්තයක් ලෙස දිවයින පුරා සාමකාමී වාතාවරණයක් පැවති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා. අද දිනේ එවැගේම පූර්ව මැතිවරණ කාලය පිළිබඳව සහ නිහඬ කාල සීමාවක් සැලකිල්ලට ගත්තොත් රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවම මට්ටමකින් පාවිච්චි වුණු එවැගේම මැතිවරණ නීති උපරිම ආකාරයට ආරක්ෂා කරන්නට පොලිසිය සහ අදාළ බලධාරීන් ක්‍රියා කරපු එවැගේම ඡන්දදායකයාට අල්ලස් ලබා දීම පිළිබඳව අඩු ප්‍රමාණයක් වාර්තා වෙච්ච මැතිවරණයක් හැටියට මෙවර මැතිවරණය මෑත ඉතිහාසයේ ප්‍රශස්ත මැතිවරණ හැටියට අපිට වර්ගීකරණය කිරීමේ හැකියාව තිබෙනවා. මේ අතර මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය අද දිනය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි වාර්තා වූ ප්‍රදේශ පිළිබඳව මෙලෙස දක්වා තිබුණා. යම් යම් අපේක්ෂකයින් වෙනුවෙන් ඡන්දය භාවිත කරන ලෙසට බලපෑම් කිරීම, මැතිවරණ නිරීක්ෂකයින්ට බාධා කිරීම, නීති විරෝධී ලෙස අපේක්ෂකයින්ගේ නම් සහ සලකුණු සහිත තුන්ඩු විසිරුව හැර තිබීම ඇතුළු සිද්ධීන් ඊට ඇතුළත්. 1977න් පසුව පැවති මැතිවරණයකදී දක්නට ලැබුණු සාමකාමීත්වය හා ඉතාමත්ම නිදහසේ ඡන්දය භාවිතා කිරීම සඳහා ඊට අදාළ කාර්යයන් මෙහෙයවාලු මැතිවරණයක් ලෙස අපට මේ මෙවර මැතිවරණය දකින්නට පුළුවන්කමක් ලැබෙනවා. අද දිනේ පැවති මැතිවරණය තුළදී අපට 294ක් වන පැමිණිලි සංඛ්‍යාවක් ලැබුණ 197ක්ම සුළු පැමිණිලි සාමාන්‍ය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වශයෙන් තමයි අපි දකින්නේ. ඉන් 97ක් ප්‍රධාන සිද්ධීන් වශයෙන් අපි දකිනවා. එක පහර දීමක් පමණක් වාර්තා වුණා නාවලපිටියේ. ඊටත් අමතරව මැතිවරණ නිරීක්ෂකයන් යම් යම් දේශපාලන පක්ෂවල තර්ජනය කිරීම හා හිරිහැර කිරීම වලට ලක් වෙන්නට සිදු වුණා. නමුත් මේ කිසිදු සිද්ධියක් මැතිවරණයේ සාමකාමීත්වයට හෝ නැත්නම් නිදහස් බවට බලපෑමක් ඇති වුණේ නැහැ. මේ අතර අද දිනේ සිද්ධි කිහිපයක් වාර්තා වුවද දිවයින පුරා සමස්තයක් ලෙස ඡන්ද විමසීම සාමකාමීව පැවති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා. ඡන්ද විමසීමේ කටයුතු ඉතාමත් සාමකාමී ලෙස අවසන් වුණා. කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ බරපතල සිද්ධියක් වාර්තා වුණේ නැහැ. පොලිසිය විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී සිදු කරන ලද වැටලීම් 22කදී නීති විරෝධී ලෙස මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් ප්‍රචාරණ කටයුතු වල යෙදුණු සැකකරු 35ක් වාහන 9ක්ද සමග අත්අඩංගුවට ගනු ලැබුවා. මැතිවරණය අදින් අවසන් වුණාට මැතිවරණ නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම ප්‍රසිද්ධ ස්ථානවල එක් රැස් වී සිටින පුද්ගලයින්ව එම ස්ථානවලින් විසුරුවා හැරීමට කටයුතු කරනවා. ඒ වගේම නීති විරෝධී ලෙස පෙළපාලි යන පුද්ගලයින්ව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. අද පැවති මහා මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය ලබා දීමේදී මධ්‍යම රාත්‍රියේ පසු වනු ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඡන්ද විමසීමෙන් අනතුරුව මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ ඡන්ද පත්‍රිකාව දිගින් වැඩිවීම ඊට ප්‍රධාන හේතුවක් බවයි. මේ බොහෝ කලකින් තමයි ඡන්ද විමසීමට ආසන්න පැය 48ක් ඇතුළත ඡන්ද විමසීමා බැඳි මනුෂ්‍ය ඝාතනයක් වාර්තා වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඡන්ද විමසීම පසු කිසිම ආකාරයක පහර දීමක්වත් ඇනුම් පදකීමක්වත් නොවේවි කියලා. අපි එසේ වීමට ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා සියලු දෙනාගේම සහාය ඉල්ලනවා. ජයග්‍රහකීන්ට ඇති අයිතියම පරාජිතයන්ට ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය සඳහා අයිතියක් ඇති බව කරුණාකර මතකත බාගන්න. මේ වතාවේ අපට මැරවරයන් නොව ඡන්ද
විමසීම්වලදී ප්‍රචණ්ඩ ක්‍රියාවලිය යෙදනායකින් බාධාවක් උනේ නැහැ. අපට පසුගිය ඡන්ද විමසීමේ බෙහෙවින් සහාය වූ අයගෙන් තමයි අපට වැඩි හරියක් මේ වතාවේ බාධා පෙමුනේ. එය කණගාටුවට කරුණනම් අන්තර්ජාලය භාවිතා කරන අල්පතරයක් වූ පිරිසක් විසින් කරනු ලැබූ ව්‍යාජ්‍ය දැන්වීම් සහ ප්‍රචාර කටයුතු අද දින අපේ කෙටි පණිවිඩ සේවා වෙනු තෙල් කමිෂන පැමිණිලි ඒකකයේ හරහා ලැබීම කණගාටුවට කරුණක්. ඡන්දය ප්‍රකාශ කිරීමද තිබුණු උනන්දුව සාපේක්ෂව මාවු මැතිවරණයට වඩා අඩුයි කියලා අපට වාර්තා ලැබලා තියෙනවා. රාජ්‍ය වාර්තා කරුවන් හරහා මේක නමුත් මම මතක් කරනවා. ජනමාධ්‍ය වේදීන් වෙත ලැබෙන වාර්තා සත්‍ය බවට මට තැඟී යනවා. මොකද මමත් පාරේ යනකොට ගිය පාර තරම් ඡන්දදායකව දැකපු නැති නිසා සමහර වෙලාවට වැස්සත් ඒකට හේතුවක් වෙන්න පුළුවන්. ඔබසාර ස්තුමනි, වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන විදිහට පළවෙනි ඡන්ද ප්‍රතිඵලය කීයටද මුකුත් කරන්නට හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරන්නේ? 12ට පෙර නිකුත් කරන්න ලැබුණොත් ඒක බෝනස් එකක්. මට මේ ඡන්ද පත්‍රිකාවේ දිග නිසා අපිට කොහෙත්ම කියන්න බෑ 12ට කලින් තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් අද නිකුත් කරන්න පුළුවන් වේවි කියලා. අද දිනේ පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව ඔබ ඊළඟට බලාපොරොත්තු වෙන්න සිටින්නේ මැතිවරණ ප්‍රතිඵල දෙසයි. හිරු ටීවී අප ඒ වෙනුවෙන් සූදානම්ව සිටිනවා මැතිවරණ ප්‍රතිඵල ලදසනින් ඔබ වෙත ගෙනීමට. හිරු, මැතිවරණ ප්‍රතිඵල විකාශයේ සූදානම දැන ගැනීමට අප දැන් සම්බන්ධ වෙනවා සුදේව සහ රංගන සමගින්. ස්තුති රෝෂිනී. සුභ සන්ධ්‍යාවක් රංගන. සුභ සන්ධ්‍යාවක් සුදේව. සුභ සන්ධ්‍යාවක් හිතවතුනේ. සභිකයන් 225 දෙනෙකු අටවන පාර්ලිමේන්තුව සඳහා තෝරාපත් කර ගැනීමට දේශපාලන පක්ෂ 35ක ඒ වගේම ස්වාධීන කණ්ඩායම් 201ක අපේක්ෂකීන් 6151 දෙනෙක් අද තරග වැදුනා. ඔවුනට ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකීන් 1,50,44,490 දෙනෙක් සුදුසුකම් ලබා තිබුණා. ඡන්ද මධ්‍යස්ථාන 12,314කදී මේ ඡන්දදායකයින් තමන්ගේ ඡන්දය භාවිත කරලා අද ඒ භාවිත කළ ඡන්දය මේ මොහොත වන විට රටපුරා මධ්‍යස්ථාන 1,437කදී ගණනය කිරීම සිද්ධ වෙනවා. එලෙස ගණනය කරන ප්‍රතිඵලය ලදසැනින් එසැනින් පෙරසේම ඔබට ප්‍රථමයෙන් ගෙනෙන්නට අප සූදානමින් සිටිනවා. රංගන, විශේෂයෙන්ම අපට අත්දැකීම තිබෙනවා පසුගිය ජනාධිපතිවරණය, පසුගිය පළාත් සභා මැතිවරණය, මේ සියල්ලන්ගේම අප ප්‍රතිඵල ප්‍රථමයෙන් ඔබට ගෙනීමේ ප්‍රමුඛයා බවට පත් වුණා. ඒ විශ්වාසය මෙවරත් ඒ ආකාරයෙන්ම මේ විශේෂ මැතිවරණ ප්‍රතිඵල විකාශ මැදිරියේ සිට ඔබට ලබා දෙන්නට අප කටයුතු කරනවා. හවුසුදේව, මම හිතන්නේ ප්‍රථමයෙන් නිවැරදිව අදාළ ප්‍රතිඵල ඔබට ගෙනෙන්නට අප සූදානමින් සැදී පැහැදී සිටින්නේ මේ මොහොතේදී. ඒ වගේම මතක් කිරීමක් කරන්නට ඕනේ, ඔබට පෙර මැතිවරණ හා සසඳමින් මෙවරත් අපි 2015 මහා මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ 2010 මහා මැතිවරණයේදී දේශපාලන ධාරාවේ ප්‍රධාන පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රමාණය මෙවර ආරක්ෂා කරන්නට හැකියාව ලැබී තිබෙනවාද? ඒ සසඳන්නට අප උත්සාහයක් දරනවා. ඊට අමතරව ගියවර අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණය ප්‍රධාන දේශපාලන ධාරාවේ අපේක්ෂකයන් දෙදෙනෙක් වටා ගොනු වුණා දේශපාලන පක්ෂ ගණනාවක්. එම දේශපාලන පක්ෂ වෙන්වෙන්ම මැතිවරණයට ඉදිරිපත් වීමක් මෙවර දක්නට ලැබුණා. එතකොට ඒ ලබාගත් ඡන්ද ගොඩ ඒ පක්ෂවලට වෙන්ව තිබෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒ සසඳා ඔබට නිවැරදිව කියන්නටත් අප සූදානමින් රැඳි සිටින්න සුදේව. රංගන, විශේෂයෙන්ම සඳහන් කරන්නට මෙතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළා මධ්‍යම රාත්‍රිය පමණ වෙයි ප්‍රථම ප්‍රතිඵලය, ප්‍රථම තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන්නට කියලා. ඉතින් ඔබට කනගාටු වන්නට අවශ්‍ය නැහැ, ඔබ හිරු සමග රැඳී සිටියොත් ඒ සඳහා ඔබට නිදිවර්ජිත රැයක් ගත කරන්නට බොහොම සුදුසු පෙළ ගැස්මක් අප සූදානම් කර තිබෙනවා. විශේෂයෙන්ම ජනප්‍රියතම චිත්‍රපට රැසක් එක දිගට එක පෙළට මේ මෙතිවරණ විශේෂ ප්‍රතිඵල විකාශය තුළ ඔබට දකින්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විකාශය වන චිත්‍රපට ගණනාවක් අප මේ ප්‍රතිඵල විකාශය තුළ ඔබ රසවත් කරන්නට සූදානම් කර තිබෙනවා. එනිසා හිතතුනි, සෑමදාමත් ඔබ අප කෙරෙහි විශ්වාසය තිබුවා. අප ප්‍රතිඵල ප්‍රථමයෙන් නිවැරදිව සංසන්දනාත්මකව ඔබට රැගෙන ආවා. මෙවරත් එසේම ඉටු කරන්නට අප සූදානම්. අප සමගන්නවා ප්‍රතිඵල විශේෂ විකාශය මැදිරියේ සිට අප නැවතත් සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රවෘත්ති මැදිරියට. ස්තුති සුදේව, ස්තුති රංගන ඔබ දෙදෙනාට. දැන් කෙටි විරාමයක්. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු.
අඹතලේ ජල පවිත්‍රාගාරයට ඉහළින් වූ කැලණි ගඟට තෙල් මිශ්‍ර වීමක් හේතුවෙන් කොළඹ කෝට්ටේ සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම සීමා කිරීමට අද සිදු වූ අතර ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පැවසුවේ කැලණි ගඟට මෙලෙස තෙල් මිශ්‍ර වූයේ කෙසේද යන පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. අද පෙරවරු 6 සිට පසරු 6 දක්වා අධිවේගී මාර්ග නොමිලේ භාවිතා කිරීමට අවස්ථාව ලබා දුන් අතර රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා දුර බැහැර ප්‍රදේශවලට ගමන් කරන ඡන්දදායකින්ගේ පහසුව සඳහා මෙම තීරණය ගත් බවයි. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිමවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ක්‍රෝර්තිය SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිත හැමෝම රාත්‍රී 9:30ට. අයිබෝවන්.